සිහින කුමාරයෙක්ගේ සිහින බලාපොරොත්තුවක් අරගලෙන් ඉටු වුණා වෙන දෙයක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ හිතේ තිබිච්ච බලාපොරොත්තුව ජීවිතේ කවදා හරි වෙනවා කියලා හිතේ තියන් හිටපු බලාපොරොත්තුව ජනාධිපති ඔටුන්න දාගන්න කේක කරගන්න පුළුවන් වුණා අපේ අරගලයට පින් සිද්ධ වෙන්න. හැබැයි උගත් බුද්ධිමත් නායකයෙක් විදිහට එතුමා අද කරන්නේ මොකද්ද කියන එක ගැන අපිට තේන්නේ ලොකු කනගාටුවක්. එතුමා අර පල් හොරු රැළ රකින්නවා, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දීලා තිනවා ආර්ථික ඝාතකයන් කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුව දෙන්න ඉස්සලා මේ රටේ ජනතාව තීන්දුව කරා. ඒකයි අපි අරගල කරේ ඒ ආර්ථික ඝාතකයන්ට විරුද්ධව. හැබැයි අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා දඬුවම් දෙන්නේ රටේ ජනතාවට ඒ ආර්ථික ඝාතකයන්ව රකින්නවා. අලිබබා සහ හොරු 40 වගේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අලිබබා වෙලා අද ඒ පල් හොරු 40ක් නෙමෙයි 100 ගාණක් රකින්නවා. මට ඔබතුමාලට කියන්න තියෙන්නේ මෙච්චරයි. කිසිම බලයක් නැතුවම මේ රටේ දරුවෝ ගැන හිතපො, කිසිම බලයක් නැතුවම මේ රටේ පවුල් හැම පවුලක්ම පෝෂණයෙන් ජීවත් වෙන්න ඕනේ කියලා හිතන, කිසිම බලයක් නැතුවම මේ රටේ ඉන්න හැම ජාතියක්ම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬක් නැගපු හඬක් නැගන එකම නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා. එතුමා පුදුම මිනිස්සෙක්. එතුමා ඊටම සංවේදී මිනිස්සෙක්. එතුමාට දරුවෙක් නැති කාලේ හරි එතුමා බැලුවේ හැම දරුවෙක්ටම හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕනේ කියලා හිතපු ඒ උතුම් මිනිස්සයා. ඒ කියන්නේ එතුමා හිතුවා මේ රටේ අනාගතේ බාරගන්න ඉන්න පුංචි දරුවෝ ටිකට තමයි අපි ඉස්සල්ලාම සලකන්න ඕනේ කියලා. එතුමාගේ දැක්මෙත්, එතුමාගේ ආර්ථික වැඩපිළිවෙලෙත් එතුමා වැඩිම කොටසක් අයින් කරලා තියෙන්නේ ඒ අනාගතේ බාරගන්න ඉන්න පුංචි දරුවන්ට. ඒ පැටවුන්ගේ අනාගතේ බාරගන්න ඉන්න ඒ පුංචි පැටවුන්ගේ අධ්‍යාපනයට, ඒ අය දරුවන්ගේ පෝෂණයට. එතුමා ඒ දේවල් කරගෙන යනකොට ඒක බලන් ඉන්න බැරි වෙච්ච රනිල් වික්‍රමසිංහ මහත්තයා ඕන් දැන් ඇවිල්ලා ගෑන් ළමයිට පෑඩ් ටික දෙනවා, දරුවන්ට යුනිෆෝම් දෙනවා. මේවා මේ ඡන්දගුණ්ඩු. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්මයා කරේ ඡන්දගුණ්ඩු දීමක් නෙමෙයි, එතුමාගේ මුළු හදවතින්ම එතුමාට දරුවෝ වෙනුවෙන් ඒ කටයුතු කරන්නට දැන් නෙමෙයි හැමදාම උමනා වෙලා තිබුණා. සුහුරු පන්ති කාමර ලබා දෙන්නේ මම හිතන්නේ අපිට පුංචි කාලේ කවදාවත් කම්පියුටර් එකක් අපි දැකලවත් තිබුණේ නැහැ. ආඩම්බරයි කියන්න පාසල් දසදහස් ගාණක් දහදහස් ගාණක් තියෙනවා. ඒ පාසල් දහදහස් ගාණටම සුහුරු පන්ති කාමර ලබා දීම තමයි එතුමාගේ අරමුණ. ජනාධිපති කෙනෙක් වෙලා මේවා කරනවා කියලා එතුමා හිතියේ නැහැ. එතුමා විපක්ෂ නායකවරයා විදිහට ඉඳගෙන මේ රටට, මේ ජාතියට, හැම ජාතියකටම ලොකු සේවයක් කරනවා. එදා කොරෝනා වෙලාවේ මුස්ලිම් මිනිසුන්ගේ මරණ පුච්චද්දිත් එතුමා ඒ මිනිස්සු වෙනුවෙන් කතා කරා. ඒ වගේම පාස්කු ප්‍රහාරයේ වෙලාවේ පාස්කුවෙන් පස්සෙත් කතෝලික සහ මුස්ලිම් ජාතීන්ට බෙදෙන්නට එපා කියලා එතුමා පාර්ලිමේන්තුවේ වෙනුවෙන් කතා කළා. මං හිතන්නේ සිංහල ජාතිය වෙනුවෙන්, බුදු දහම වෙනුවෙන්, ආගමක් දහමක් නැති අය මං හිතන්නේ ඉදිරියට එන්න හදද්දි දළදා මාලිගාවට බෝම්බ ගහන්න හදන අය, දළදා මාලිගාවේ පෙරහැරට, දළදා මාලිගාවේ දන්ද ධාතුන් වහන්සේට අපහාස කරන අය, කිසිම ආගමක් දහමක් නැති අය, මේ රටේ පොදු දේපල විනාශ කරලා ගිනි තියපු අය අද ඇවිල්ලා කියනවා රට හදමුලු. ඒ වෙන කවුරුත් නෙමෙයි, මාලිමාව NPP කියාගෙන එක එක නම් වලින් එන්න හදන JVP එක. නමුත් සජිත් ප්‍රේමදාස මැතිතුමා හැමදාමත් එකම විදිහට හිතුවා මේ රට එක්සේසත් කරන්න ඕනේ කියලා, කිසිදු බලයක් නැතුවම. මට අහන්න තියෙන්නේ JVP කිව්වම මතක් වෙන්නේ මොනවද කියලා. අපිට මතක් වෙනවා 70 ගණන් වල සෙබළු මරලා, පොලිසිය නිලධාරීන් මරලා, රාජ්‍ය සේවකින්ව මරලා එදත් හෙව්වා විමුක්තිය. 88 89
ඒගොල්ලන්ගේ විමුක්තිය ඡන්ද අයිතිය දුන්නේ නැහැ කියලා මිනිස්සු ඔක්කොම පාරේ මරලා දාලා පොසත් මිනිස්සු මැරුවා රජයේ සේවකීන් මැරුවා ලංකාවේ මම හිතන්නේ කොටි ත්‍රස්තවාදීන් කරපු අපරාධයට වැඩිය මහ විනාශයක් කරා ඒ අය අද ඇවිල්ලා කියනවා අපිට පුළුවන්ලු රට එක්සේසත් කරන්නට අපිට පුළුවන්ලු ණය ගෙවන්නට හැබැයි ණය ගෙවන්න යන්නේ පිටරටින් ඉන්න මිනිස්සුන්ගෙන් ඩොලර් 500 වැඩිපුර අරගෙනලු මේකද ඒගොල්ලන්ගේ ආර්ථික දැක්ම මට දුකක් තියෙනවා පිටරටින් ආපු ඒ රට විරුව කියන පිරිස අද JVP එකට මේ උදව් කරන්න යන්නේ මේවා නොදැනද එදා රට විරුවන්ගේ ඩොලර් එකට පොහට්ටුව ආණ්ඩුව තට්ටු කරනකොට JVP එක තමයි පොහට්ටු ආණ්ඩුව ගේන්නේ එදත් උදව් කරේ පොහට්ටු හොරගම් කරද්දී ඒගොල්ලන් නිින්ද ගිහලා හිටියේ හැබැයි පොහට්ටු ආණ්ඩුව ගෙනල්ලා පොහට්ටු කරපු හොරකම් වලට තක්කඩිකම් වලට ඒ හොර පනත් සම්මත කරගන්න ඒගොල්ලෝ අත ඉස්සුවා අද ඇවිල්ලා චණ්ඩි වගේ කියන අපි හොරු අල්ලනවලු ඒගොල්ලන්ට හොරු අල්ලන්න බෑ කවදාවත් අල්ලන්නෙත් නෑ මොකද ඒ ඔය ෆයිල් අතර ඒගොල්ලන්ගේ ෆයිල් ගේන්නේ නෑ සුනාමියේ බැසිල් රාජපක්ෂත් එක්ක හොරකම් කරපු ෆයිල් එක පිටිපස්සේ JVP එකක් තින්නවා ඒගොල්ලෝ ඒ ෆයිල් ගේන්නේ නෑ කවදාවත් අනිත් පැත්තෙන් නාමල් කුමාරයා දැන් කියනවා අරගලෙන් ඉල්ලුවලු නාමල් කුමාරයාත් එක්ක ඉන්න අර පිස්සු කුට්ටි කියනවා අරගලෙන් ඉල්ලුවලු තරුණ නායකයෙක් අනේ අපි අරගලෙන් ඉල්ලුවේ නැහැ තාත්තයි මහප්පයි බාප්පයි හොරකම් කරද්දි තක්කඩි වගේ නිින්ද ගිහිල්ලා හිටපු කාලකන්ණියෙක්ව ආයි සාටකේ අතින් තාත්තා වගේම ඇක්කර කර දාගෙන මෙන්න ආයෙනවා රට ස්වයං පෝෂණය කරන්න ඕනලු මේ කාටවත්ම රැවටෙන්න එපා අපිට ඉන්න උතුම්ග පුරුෂාධිපත්‍යයක් තියෙන ඉතාම හොඳ මිනිසෙක් සංවේදී මිනිසෙක් මේ රටේම හදවත අඳුනන මේ රටේම මිනිසුන්ගේ හුස්ම හද ගැස්ම හඳුනන නායකයෙක් ඒ වෙන කවුරුත් නෙමෙයි සජිත් ප්‍රේමදාස මැතිතුමා දසත නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සවස 6:25ට දසත නිවුස් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න